හිඟන්නේ. නැ මෙම අවම ප්‍රමිතිය කියන කාරණය 2009 දී ගැසට් වෙනවා. ඒක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ ගැසට් කරා. කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ තමයි ඒ ගැසට් පත්‍රය ඉවත් කරගෙන තියෙන්නේ. එතකොට ඒකෙදි මේකට විරුද්ධව කටයුතු කළ දින ඒවකට මන්ත්‍රීවරයෙක් වැඩිහිටපු රාජසේනාරණ අමාත්‍යවරයා. එතකොට දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා. එතකොට ඊට පස්සේ සිදුවෙන සිද්ධිය තමයි ඒ කාලයක සිද්ධ වෙන්න නොදී දැන් එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ගරු අභියාචනාධිකරණයට ගිහිල්ලා කියනවා මේ රටේ වෛද්‍ය අධ්‍යාපන යාම ප්‍රවෘත්තියක් නැහැ. ඒ නැති නිසා වෛද්‍ය සභාවට මේ සයිටම් කියන ආයතනය පරීක්ෂා කිරීමට තරම්වත් හැකියාවක් නැහැ කියලා. ඒතර අපි බලන්න ඕනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ එකම පුද්ගලයෙකු හරහා ඒ කාලෙදි නැහැ කියලා. ඒ කියන්නේ මේක නොවන තැනට කටයුතු කරලා ඒක ගරු අධිකරණයක් ඉස්සරහදි කියනවා මේ අදාළ අවම ප්‍රමිතිය කියන නිර්ණායකයන් නැහැ කියලා. ඇත්තනම නිර්ණායකයන් නැහැ කියන්නේ ගැසට් පත්‍රයකින් නැති වුණාට මේක නිර්ණායකයෙක් හැරෙට තියෙනවා. ඒක ඔබට දැන් වුණත් වෛද්‍ය සභා වෙබ්සයිට් එකට ගියාම බලා ගන්න පුළුවන්. ඒතකොට ඒක එහෙමනම් නීතියක් හැරෙට කළ යුතුව තිබුණෙත් මේ ඇමතිවරු. ඒතකොට රාජසිරණ ඇමතිතුමා අපි දන්නේ ඉතිහාසයකම කැබිනට් ඇමති කෙනෙක්. ඒතකොට එහෙම එකක් නැහැ කියනවා නම් මුලින්ම ලැජ්ජ වෙන්න ඕනේ ඒ අය. ඒ අය තමයි මේක කරන්න දීලා නැත්තේ. ඒතකොට නොකරපු අය චෝදනා කරනවා එහෙම එකක් නොතිබීම ගැන. ඒතකොට ඒ චෝදනා කරන අපි අහන්නේ ජනතාවටද? ඒතකොට මේ ආඥාපනත් හදලා සියල්ල තියෙද්දි ගැසට් පත්‍රයේ ඉදිරිපත් කරන ඇද්ද ජනතාවද? ඒක තමයි අර මගෙන් දැනෙන සමන්ත කිව්වේ මේ ඒ අය තේරුම් ගන්නවනේ තමන්ට තියෙන කාර්යය තමයි ඒ අවශ්‍ය කරන අනපනත් හදලා ඉවර කරන එක. ඒතකොට හැබැයි මේක වෙන හොඳම දේ තමයි දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවත් නීත්‍යානුකූල නැහැ කියලා කියලා කියන්නේ ඒ වෛද්‍ය සභාව අදාලා බාර ඇමතිවරයා. එතකොට මේ අර දීවර කර්මාන්තය සම්බන්ධයෙන් යම් කිසි ක්‍රමවේදයක් නැහැ කියලා දීවර ඇමතිවරයාම කියලා කියන උසාවියට. එතකොට ලැජ්ජ වෙන්න ඕනේ කවුද? ඒ අදාළ ඇමතිවරයා. එතකොට අපි කියන්නේ දැන් අපි ඉතින් සති දෙකක කාලයකදී මේක ගැසට් කරනවා කියලා කිව්වා. ඉතින් සති දෙකකදී ගැසට් කරනවා තව දවස් 5යි තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඇමතිතුමාට නම් එච්චර ගාණක් නැහැ. සාමාන්‍යයෙන් කියපු දෙයක් ඕන එකක් ගැන වගකීමක් නැතුව කරන හින්දා. නමුත් අපි අහන්නේ එහෙම සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉඳීම රටේ සෞඛ්‍යයට හොඳ නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ඉල්ලන්නේ මේ අවම ප්‍රමිතිය ගැසට් කරන මේ ප්‍රමාද. මේක මේ මේ කයිවාරු ගහින් නැතුව ඒක ඉවර කරන්න කියන එක. ඉතින් අර අහපු ප්‍රශ්නෙට පිළිතුර තමයි යම් යම් ආකාරයේ ලියවිලි එහෙට මෙහෙට මාරු වෙනවා. නමුත් අවසාන ලියවිල්ලක් මේනට හදලා නැහැ. ඒක තමයි අපි දන්න දේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යතුමා හදලා තියෙනවා අපි කියන්නේ ඒක අර අකමැතිතුමා පැහැදිලිව කිව්වා අවම ප්‍රමිතිය ප්‍රමිතියෙන් යුක්තව හදන්න කියලා. එතන අවම ප්‍රමිතිය ප්‍රමිතියෙන් යුක්තව හදලා තමයි දාන්න ඕනේ. නැතු අවම ප්‍රමිතියක් කියලා එකක්. ඒ කියන්නේ අවම ප්‍රමිතිය කියන්නේ රෝගියෙක් රෝහලට ගිහිල්ලා තමන්ගේ ජීවිත ආරක්ෂාව ඇතුව එන්න පුළුවන් තත්ත්වය. ඒක තමයි අවම ප්‍රමිතිය. ඊට ඉහළ ප්‍රමිතියක් තමයි තියෙන්නේ. අවම ප්‍රමිතිය කියන්නේ ඒක බේස් ලයින් එක. ඒක නම් කියන්න බෑ. ඉතින් මේ වැඩේ තියෙන්නේ මේ එතුමාට නම් අමතක වෙන්නේ නැහැ. ඕකට වෙන මොකක් හරි මේ වාචාල කතාවක් කියයි. නෑ මේ වෙලේ දැන් ඉතින් හිතන්නකෝ දැන් කලින් හිටපු මුදල් ඇමතුමා ඉඳද්දිත් අපි සාකච්ඡා කරද්දි මම කියවනේ ඔයාලට 2015 වුණා අපි මේ වීඩියෝ එක දෙන්නා අපි ගාව තියෙනවා. අපි 2015 කිව්වා රවි කරුණා ඇමතුමා ඉල්ලාස් වෙන්න කියලා. අපි 2015 කියන්නේ පළවෙනි අයවැයත් එක්ක අපි කියන්නේ. ඒ කියන්නේ නිකන් නෙමෙයි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරා. ජනාධිපතිතුමාගේ ප්‍රතිචාර, ඒ රජයේ අනෙකුත් පාර්ශ්වයන්ගේ ප්‍රතිචාර සියල්ලම විශ්ලේෂණය කරලා වෘත්තීය සංගම් එක කතා කරලා තමයි අපි ප්‍රකාශ කරේ. මේ රටේ රාජ්‍ය සේවය හොඳට තිබුණ ස්ථාවරව ඒක අඩපණ කරන්න, ඊට පස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිවැරදි මාවතකට යමින් තිබුණා ඒක විනාශ කරන්න, මේ වගේ වැඩපිළිවෙළ සියල්ලක් ඒ 2015 අයවැය හරහා ගත්තා. ඒ ගත්ත අවස්ථාවේදීම අපි ප්‍රකාශ කරා රවි කරුණානායක ඇමතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ඒ වෙනකොට යම්කිසි අදහසක් පළ කරා.
අද 2017 වෙනකොට මුළු රටම මොකද්ද කියන්නේ? පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව රවි කරුණානායක ඉල්ලා අස්වෙන්නේ කියනවා. ඒතර අපේ මතය වුණේ 2015 දී. මේ බැඳුම් කරේ එනකන් හිටියේ නෑ අපි. ඒතර අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට දැන් මෙතනින් අයින් වෙන්න කියන කොච්චර කාලෙ ඉඳලා 2016 අග ඉඳලා. දැන් අවුරුද්දක විතර කාලෙ ඉඳලා. ඉතින් ඒතකොට ඒක 2018 දී ඔප් වෙලා අයින් කරන්න කියයි කවදා හරි. ඒතකොට දැන් රවි කරුණානායක එතුමාට මොකද්ද කිව්වේ? හොඳම මුදල් ලැබෙති කිව්වා. හැබැයි දැන් අත වෙනකොට ඒ සේරම ගිහිල්ලා ඉල්ලාස් වෙන්න කියලා හැමෝම කියනවා. ඒතර සෞඛ්‍ය අමාත්‍යතුමා සම්බන්ධනොත් අපි ප්‍රකාශයක් කරලා ඉවරයි. 2016 අන්තිම විතර වෙනකොට. ඒතකොට ඉතින් 2018 අන්තිම විතර වෙනකොට රටම කියයි. ඒතකොට දැන් කියන්නේ මොකද්ද? හොඳම සෞඛ්‍ය අමාත්‍ය කියලා. ඉතින් ඒකෙන් තමයි මම කියන්නේ ඔය අමතක වීමේ රෝග සියල්ල හැදෙන්නේ තමන්ගේ වැරදි වහ ගන්න දෙන උත්තර. ඉතින් ඒවා රටට අදාළ නැහැ. අපි රටක ප්‍රගමණය වෙනුවෙන් ප්‍රකාශ කරලා තින්නේ ඒ අරුණාම අපේ පෞද්ගලික න්‍යාය පත්‍ර වල අපි ප්‍රකාශන ඉක්ුත් කරන්නේ නැහැ සාමාන්‍ය. ඔව් මේ වසංගත තත්ත්වයන් අඩු වැඩි වෙනවා ඒක විචල්්‍ය තත්ත්වයන් වසංගත තත්ත්වයන් වැඩි වෙනකොට අපි උනත් පිළිගන්න වාට්ටු වැඩි කරනවා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. එතකොට ඒකෙදි රජ්‍ය වෛද්‍යනායක සංගමයත් යම් යම් වැඩ පිළිවෙලකට ගියා මුළු රටක් හැරීලාත් වැඩ පිළිවෙලකට ආව තීරණ වුණා. ඉතින් ඒකෙදි අපි බලන්න ඕනේ අපි අපේ මරණ කීයක් සිද්ධ වුණාද ඒ වගේ අනුපාතයන් බලන්න ඕනේ. අපි දැක්ක දේ තමයි මරණ අනුපාතයක් හැටියට මරණ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් අඩුයි. නමුත් ඒ කියන්නේ රෝග බෝවිණු ප්‍රමාණය වැඩි. එතකොට මරණ අනුපාතය අඩු වෙන්නේ ඒ සෞඛ්‍ය සේවකීන්ගේ දක්ෂතාවය මත ඒක කළමනාකරණය කරලා තියෙනවා. හැබැයි ඒ වගේම රෝග ප්‍රමාණය වැඩිවීම සමස්තයක් ලෙස නිවාරණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් කිසි පසුබෑමක් තියෙන එක ජනතාවත් යම් ප්‍රමාණයකට වගේ යනෝනේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒකට ඉන්න පිරිසුත් ඒක වගේකින් බාර ගන්න ඕනේ. ඒක කාටවත් නෑ කියන්න බෑ. නමුත් අපි ඉදිරියටවත් දැන් අඩු වුණා කියන එකෙන් පැහැදිලි වෙන්නේ ඉදිරියේදී වර්ෂාව තත්ත්වයන් එක්ක වැඩි වෙන්න තියෙන අවදානමක් තියෙනවා. ඉතින් අපි කියන්නේ අවදානමට පෙර සූදානම් වෙලා ඉන්න ඕනේ කියන ඉතින් ඒක තමයි ඒගොල්ලෝ ඒ වැරදි මනින ප්‍රමාණය. අපි නම් දන්නේ වැරද්ද නම් වැරද්ද. ඒකේ ප්‍රමාණය කොච්චරද කියලා වැඩක් නැහැ. වැරද්ද ලොකුවට කරත් වැරද්ද පොඩියට කරත් වැරද්ද. වැරදි කරපු දෙගොල්ලොන්ගම වැරදි කරා නම් හිරේ දාන්න ඕනේ. එතකොට ඉතින් ඒ විදිහට හිතලා තමයි ඔය නෙවිල් ප්‍රනාන්දුරු වල වගේ රජයට පවර ගන්නෙත්. ඒ ලුණු බිගේ ප්‍රමාණය වැරදි හැමෝම කර කර ඉන්නවා. ඒතර ලුණු බිග බිග තමයි වතුර බිඳුව බිඳුව එකතු වෙලානේ ජලාශය හැදෙන්නේ. ඒ වගේ තමයි ලුණු බිග බිග එකතු වෙලා ඉතින් ලුණු ගෙඩි ලුණු තොග වශයෙන් හැදෙයි. ඉතින් එක එක කරාට එක එක ඒවා කියන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කරන පොඩි වැරදි වැරදි නෙමෙයි කියලා කියන නෙමෙයි හදන්නේ. ඉතින් එහෙම සාධාරණීකරණය කරන රටක් බවට පත්වීම ශෝචනීය තත්ත්වයක්. අනිත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒ වගේ ප්‍රකාශ කිරීම මම හිතන්නේ එතුමා ලැජ්ජ වෙන්න ඕනේ කියන එක.